वेलकम टू अकाउंट्स ट्यूटर चैनल। अद अभी मे अकाउंट्स ट्यूटर चैनल हरा अभी इगन गाने कोहमद असंपूर्ण वार्ता असुरीन मूल प्रकाश पीलिकरा कीनेक बहुमयक व्यापार तनिसाटान क्रमेट एमत असंपूर्ण वार्ता विधिहट मूल वार्ता पीलिकरण मूर्त मूल वार्ता त्यागणी है ना मे वे असंपूर्ण विधियट त्यागात तोरतुरुवली अभी बलमु कोहमद मूल्य प्रकाशन पीलिकरा कीनेक मेहिदी अभी इसेला बलमु कोहमद मुखाक्तमी असंपूर्ण वार्ता एमनेत्ता तानि सठान कियान्नी मुखाक्त कीला पेहदली करगामु एतोकोट असंपूर्ण सठानक एमनेत्ता तानि सठानक कियन एक අපට හඳුන්වන්න පුළුවන් පිළිගත් දිට සටහන් රීතියෙන් බැහැරව ගනුදෙනු වාර්තා කර ඇති ඕනෑම ක්‍රමයක් අසම්පූර්ණ වාර්තා කියලා හඳුන්වනවා. ඒක තමයි අසම්පූර්ණ සටහන් හෙවත් තනි සටහන් කියන එකේ අදහස. එහෙනම් තනි සටහන් ක්‍රමයේ තියෙන විශේෂත්වය තමයි නැත්නම් අසම්පූර්ණ සටහන් ක්‍රමයේ තියෙන විශේෂත්වය තමයි දිට සටහන් රීතියට අනුව නෙමෙයි මූල වාර්තා මූල කටයුතු වාර්තා කරලා තියෙන්නේ දිට සටහන් රීතියෙන් බැහැරව. එහෙනම් දිට සටහන් රීතියෙන් බැහැරව සිදු කරන්නා වූ ගනුදෙනු වාර්තා කිරීම අපිට හඳුනා ගන්න පුළුවන් අසම්පූර්ණ සටහන් කියලා. එහෙනම් මෙතනදී අපිට තියෙන්නේ මේ වාගේ අසම්පූර්ණ විදිහට මෙතන සනි සටහන් විදිහට තිබ්බ මේ ගිනුම් වාර්තා මෙතන මූල්‍යමය තොරතුරු වාර්තා කිරීම මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරන්න කොහොමද භාවිත කරන්නේ. එහෙනම් ඒ වගේ තොරතුරු කොහොමද අපි සකසලා මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරන්න අවශ්‍ය තොරතුරු හොයාගන්න කියන එක තමයි අපි මේ පාඩමෙන් ඉගෙන ගන්න. එතකොට අපි ඉස්සෙල්ලා බලමු එහෙමනම් විධිමත් ගිනුම් කරන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. අපි දැන් ඉගෙන ගන්න යන්නේ අසම්පූර්ණ නැත්නම් අවිධිමත් ගිනුම් කරන ක්‍රියාවලිය තුල කොහොමද මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරන්න කියන එක. මෙහිදී අපි ඉස්සෙල්ලා අවබෝධයක් ලබා ගමු විධිමත් ගිනුම් කරන ක්‍රියාවලිය මොකක්ද ඒක කොහොම සිද්ධ වෙන්නේ කියලා කෙටියෙන් පැහැදිලි කරගමු. සාමාන්‍යයෙන් විධිමත්ව අපි ගිනුම් කරන ක්‍රියාවලිය සිද්ධ කරනවා නම් ඒ කියන්නේ සටහන් රීතියට අනුව මූල ප්‍රකාශන නැත්නම් මූල වාර්තා මූල ගනුදෙනු වාර්තා කරනවා නම් ඉස්සෙල්ලාම අපි මූලික සාක්ෂි ඔස්සේ මොකද කරන්නේ ගනුදෙනු හා සිද්ධීන් රැස් කරනවා. එතකොට එහෙම රැස් කරපු මූලික සාක්ෂි ඔස්සේ අපි රැස් කරපු ගනුදෙනු හා සිද්ධීන් මූලික සාක්ෂි පදනම් කරගෙන නැත්නම් මූලාශ්‍ර ලේඛන පදනම් කරගෙන ඒ ගනුදෙනු ප්‍රයෝගී පොත්වල එමත් නැත්නම් මූලික සටහන් පොත්වල සටහන් කරනවා. තුන්වෙනුව ඒ ප්‍රයෝගී පොත්වල තියෙන ගනුදෙනු අපි ලෙජරයට පිටපත් කරනවා. ඊට පස්සේ කාලච්ඡේදයක් අගදී උදාහරණයක් විදිහට අවුරුද්දක් අගදී ලෙජරය පියවලා ශේෂ පිරික්සුමක් ලබා ගන්නවා. ඒ අනුව ශේෂ පිරික්සුම පිළිල කරාට පස්සේ ගිනුම් තැබීමේ වැරදි තියෙනවා නම් අපි ඒවා නිවැරදි කරලා නිවැරදි ශේෂ පිරික්සුම ලබා ගන්නවා. අවසාන වශයෙන් නිවැරදි නැත්නම් අවසාන ශේෂ පිරික්සුම යොදාගෙන අවසාන ගිනුම් නැත්නම් මූල්‍ය ප්‍රකාශ සකසනවා. මේක තමයි විධිමත් ගිනුම් කරන ක්‍රියාවලිය. මේකෙන් බැහැරව සිද්ධ වන්නා වූ ගිනුම් කරන කටයුතු අපි අවිධිමත් ගිනුම් කරන නැත්නම් අසම්පූර්ණ සටහන් විදිහට සලකනවා. එහෙනම් මේ පාඩමේ අපි ආරම්භ වෙන්නේ කොහොමද මෙහෙම අසම්පූර්ණ විදිහට මම නැත්නම් තනි සටහන් විදිහට සිදු කරපෝ මූල්‍ය වාර්තා කිරීම වලින් අපට අවශ්‍ය මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරන්න අවශ්‍ය තොරතුරු ලබා ගන්න කොහොමද මූල්‍ය ප්‍රකාශ පිළිවෙල කරන්නේ කියන එක තමයි අපි මෙහිදී සලකා බලන්නේ. අපි බලමු ඇයි ව්‍යාපාර අසම්පූර්ණ ක්‍රමයට ගිනුම් වාර්තා තියාගන්නේ, මොනවද මේකට හේතු කියන එක අපි බලමු. ඇතැම් ව්‍යාපාරවල ගිනුම් තැබීම අනිවාර්ය නොවන නිසා දිස් සටහන් රීතියට අනුව ගිනුම් කටයුතු පවත්වාගෙන යන්නේ නැතුව තනි සටහන් ක්‍රමයට ගිනුම් පවත්වාගෙන යනවා. උදාහරණයක් විදිහට තනි පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාරවල ගිනුම් තැබීම නීතියෙන් අනිවාර්ය නැහැ. ඒ නිසා සටහන් රීතියෙන් බැහැරව අසම්පූර්ණ ක්‍රමයට ගිනුම් වාර්තා පවත්වාගෙන යනවා. මේක එක හේතුවක් අසම්පූර්ණ ක්‍රමයට ගිනුම් වාර්තා තියාගන්න. දෙවෙනුව දිත්වටහන් ක්‍රමයට ක්‍රමවත්ව ගිණුම් පද්ධතිය පවත්වාගෙන යන්න නම් ඒ වෙනුවෙන් අමතර පිරිවැය දරන්න වෙනවා. මේ හේතු වෙනුත් ඇතැම් ව්‍යාපාර අසම්පූර්ණ ක්‍රමයට වාර්තා තියා ගන්නවා. ඒ වගේම දිත්වටහන් රීතිය දිත්වටහන් ක්‍රමය පිළිබඳ තියෙන නොදැනුවත්කම නිසාත් ව්‍යාපාර ක්‍රමවත් ගිණුම් කරන පිළිවෙතක් අනුගමනය කරන්නේ නැහැ. අසම්පූර්ණ ක්‍රමයට ගිණුම් වාර්තා පවත්වාගෙන යනවා. ඒ වගේම ගිණුම් වාර්තා නිසි පරිදි තබා ගැනීමට තියෙන නොසැලකිල්ල සහ තමන්ගේ ආදායම අන් අය දැන ගන්නවට තියෙන අකමැත්ත වගේ කරුණු නිසා ව්‍යාපාර අසම්පූර්ණ ක්‍රමයට එම නැත්තම් තනි සටහන් ක්‍රමයට ගිණුම් නැත්තම් ඒගොල්ලන්ගේ මූල්‍ය ගනුදෙනු වාර්තා කරනවා. මේවා තමයි අසම්පූර්ණ ක්‍රමයට ගිණුම් වාර්තා පවත්වාගෙන යන්න බලපාන හේතු. අපි බලමු අසම්පූර්ණ වාර්තා මගින් මූල්‍ය ප්‍රකාශ පිළිලෙක් කරන්නේ කොහොමද? ඒ සඳහා තියෙන පියවරයන් මොනවද? කොහොමද ඒ අවශ්‍ය තොරතුරු අපි අඳුනාගන්නේ? තියෙන තොරතුරු වලින් කියන එක සලකා බලමු. මේකෙදී අපි ඉගෙන ගන්න ඕනේ මම මේකෙදී අපිට හම්බ වෙනවා ලාභ සමීකරණය. එහෙමත් නැත්නම් හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය මගින් අපි කොහොමද දන්නේ තොරතුරක් මේ අසම්පූර්ණ ක්‍රමයට ගිණුම් තිබ්බ ආයතනයක හොයාගන්න කියන එක අපි බලමු. එතකොට හිමිකම වෙනස් වීමේ ප්‍රකාශ කියන එක අපිට මෙහෙම දක්වන්න පුළුවන් ව්‍යාපාරික ආරම්භක ශුද්ධවත්කම්. ඒකට අමතර ප්‍රාග්ධාන එකතු කරලා ස්ථිර ආදායම ගලපලා එකෙන් ගැණිලි අඩු කරලා අපට අවසාන ශුද්ධවත්කම ලැබෙනවා. මෙන්න මේ සමීකරණය හරහා අපට පුළුවන් නොදන්නා තොරතුරක් ලබා ගන්න. උදාහරණයක් විදිහට අපි අමතර ප්‍රාග්ධානය ගැන අපට හොයාගන්න අවශ්‍යයි. හැබැයි අනිත් සාධක සියල්ලම තියෙනවා නම් අපට පුළුවන් මේකට අමතර ප්‍රාග්ධානයේ අගය අපි දන්නේ නැහැ. හැබැයි අපි අනික් වටිනාකම් අපි දන්නවා. අමතර ප්‍රාග්ධානයේ විතරක් අපි දන්නේ නැහැ කියලා උපකල්පනය කරමු. මේ තොරතුරු අපි ළඟ තියෙනවා නම් අපට පුළුවන් මේ හිමිකම වෙනස් වීමේ ප්‍රකාශයට ආදේශ කරලා අපි නොදන්නා අමතර ප්‍රාග්ධානයක් ලබා ගන්න. ඒ නිසා මේ හිමිකම වෙනස් වීමේ ප්‍රකාශය වැදගත් වෙනවා. අසම්පූර්ණ ක්‍රමයට ගිණුම් තියන ආයතනයක අපි නොදන්නා එක් තොරතුරක් අනිකුත් තොරතුරු දන්න අවස්ථාවක පහසුවෙන් හොයාගන්න. ඒ වගේම අපි දන්නවා ලාභය හෝ අලාභය ව්‍යාපාරික හොයන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ඒ කියන්නේ අදාළ ව්‍යාපාරයේ අග ප්‍රාග්ධානයෙන් මුල ප්‍රාග්ධානය අඩු කරලා ඒකට ගැණිලි එකතු කරලා ඒකෙන් අදාළ කාල පරිච්ඡේදයක් තුල යෙදුව අමතර ප්‍රාග්ධානය අඩු කරොත් අපි දන්නවා අපිට ලැබෙනවා අදාළ ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය. ඒකට මෙන්න මේකත් වැදගත් වෙනවා අසම්පූර්ණ සටහන් විදිහට ගිණුම් තියෙන ආයතනයක අපි නොදන්නා යම් වටිනාකමක් හොයාගන්න අනිකුත් වටිනාකම් දන්න අවස්ථාවේදී ආදේශ කරලා අපි බලමු උදාහරණයකින් කොහොමද මේක හොයන්නේ කියන එක. මෙතන අපිට තියෙනවා ප්‍රශ්නයක්. මම මේක අරගත් 1988 සස්පෙළ ප්‍රශ්න පත්‍රයකින්. ඒකේ තියෙනවා ABC කියලා එකිනෙකට වෙනස් ව්‍යාපාර තුනක්. ඒ ව්‍යාපාර තුනේ අපි A ව්‍යාපාරය ගත්තාම එහි අග ප්‍රාග්ධානය අපි දන්නේ නැහැ. B ව්‍යාපාරයේ මුල ප්‍රාග්ධානය අපි දන්නේ නැහැ. C ව්‍යාපාරයේ යෙදූ ප්‍රාග්ධානය අපි දන්නේ නැහැ අවුරුද්ද තුල. එහෙනම් අපිට වෙන්නේ මේ තොරතුරු අපි අර කලින් සඳහන් කරපු ලාභ සමීකරණේ පාවිච්චි කරලා හොයන්න පුළුවන්. එහෙනම් අපේ සමීකරණය තමයි වෙන්නේ ලාභය හෝ අලාභය සමාන වෙනවා අග ප්‍රාග්ධානය ඍණ බුල ප්‍රාග්ධානය ධන ගැණිලි ඍණ අමතර ප්‍රාග්ධානය කියන එකට. එහෙනම් අපිට තියෙන මේ සමීකරණයට මේ කරුණ ආදේශ කරන්න අපි ඉස්සෙල්ලාම සලකා බලමු. ඒ ව්‍යාපාරයේ අපි දන්නේ නැති දේ තමයි අග ප්‍රාග්ධානය. අපි අග ප්‍රාග්ධානයේ වටිනාකම දන්නේ. හැබැයි අපි අනිත් තොරතුරු සියල්ලම දන්නවා. අග ප්‍රාග්ධානයේ වටිනාකම හැර අවුරුද්ද මුල තිබ්බ ප්‍රාග්ධානය, ඒ වගේම අමතර වේදෝ ප්‍රාග්ධානය, ගැණිලි සහ 1987 වර්ෂයේ තිබ්බ ශුද්ධ ලාභය ගැන අපි දන්නවා. එහෙනම් අපිට හොයන්න තියෙන්නේ මේ සහ මෙන්න මේ අග ප්‍රාග්ධානය විතරයි. එහෙනම් අපිට පුළුවන් මේ අපේ සමීකරණයට අපිට ආදේශ කරන්න මේ අපි ළඟ තියෙන තොරතුරු. එහෙනම් අපි ලාභය හෝ අලාභය දන්නවා දාදාය කියලා. ඒක මේ සමීකරණයට අපි දානවා. ඒක ලාභයක්. එහෙනම් ධනාගයක්. ඒ වගේම අපි දන්නේ නැහැ මේ අග ප්‍රාග්ධානය. එහෙනම් අපි ඒකට ඉංග්‍රීසියෙන් x අකුර දා ගන්නවා. අපේ පහසුවට. ඊළඟට අපි මුල ප්‍රාග්ධනය දන්නවා ඒක 20000යි. එතන ඒ ප්‍රාග්ධනය අපි දාගන්නවා 20000 විදිහට. ඒ වගේම අපි දන්නවා 5000ක ගැණිලි කරලා තියෙනවා අයිතිකරු. ඒ ගැණිලි ප්‍රමාණය මෙතනට දාගන්නවා. ඒ වගේම අපිට තියෙනවා යදෝ ප්‍රාග්ධනයක් 30000ක අවුරුද්ද ඇතුලේ මේ ප්‍රමේය ටික අපි මේ සූත්‍රයට ආදේශ කරනවා. එතකොට අපි නොදන්නා අගය තමයි x කියන අගය. අපි මේ සමීකරණයට අනුව මේක සුළු කරාට පස්සේ අපිට ලැබෙනවා ඍණ x සමානයි ඍණ 50000 කියලා වටිනාකමක්. මේක අපි දන්නවා සමීකරණේ ඍණ අගය නැති කරන්න නම් අපිට දෙපැත්තම ඍණ ලකුණෙන් වැඩි කරාම අපිට ලැබෙනවා x සමානයි 55000 කියන අගය. එමනම් x කියලා කියන්නේ මේකේ අමතර අග ප්‍රාග්ධනය. එහෙනම් අපි දන්නවා අග ප්‍රාග්ධනය 55000 කියලා. එහෙනම් අපි මොකද කරේ අපි නොදන්නා අග ප්‍රාග්ධනයේ වටිනාකම හොයාගත්ත 55000 කියලා. එහෙනම් අපි දැන් ලබා ගත්ත අග ප්‍රාග්ධනයේ වටිනාකම 50000ක් විදියට වෙන මේ ආකාරයට අපිට පුළුවන් මේ සමීකරණයට ආදේශ කරලා අපි දන්න දේවල් නොදන්නා එක් අගයක වටිනාකම හොයාගන්න. එහෙනම් අසම්පූර්ණ ක්‍රමයක ගිණුම් තියනකොට ඒ ව්‍යාපාරයේ අග ප්‍රාග්ධනය අපි දන්නේ නැත්නම් අනිකුත් තොරතුරු අපිට තියෙන වෙලාවක අපිට පුළුවන් ලාභ සමීකරණයට ආදේශ කරලා අනිකුත් නොදන්නා තොරතුරු දන්නා තොරතුරු මගින් හොයාගන්න. එහෙනම් ඔයගොල්ලෝ උත්සාහ කරලා බලන්න මේ ක්‍රමයට මේ B ව්‍යාපාරයේ ආරම්භක ප්‍රාග්ධනයත් C ව්‍යාපාරයේ අමතර ඍදු ප්‍රාග්ධනයත් හොයන්න මේ සමීකරණයට ආදේශ කරලා. එසේ වීමේදී යම් ගැටලුවක් තිබුණොත් ඒක ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ යටින් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ යම් ගැටලුවක් ඇති වුණොත්. එතකොට මේක අභ්‍යාසයක් විදිහට මම ඔයගොල්ලන්ට දෙනවා B ව්‍යාපාරයේ ආරම්භක ප්‍රාග්ධනයත් C ව්‍යාපාරයේ අමතර ප්‍රාග්ධනයත් ගණනය කරන්න අභ්‍යාසයක් විදිහට. එහෙනම් අපි නැවතත් යමු අපේ පාඩම ළඟට පාඩමට. ඒ වගේම අපිට මේ ලාභ සමීකරණය මේ විදිහට ලියන්න පුළුවන්. මේ ලාභ සමීකරණය PL කියලා කියන්නේ ලාභය හා ලාභය. ඒ වගේම මේ ලාභ සමීකරණේ මේක ප්‍රසාරණය කරලා ලියපු එකක්. A1 කියලා කියන්නේ අවසාන ප්‍රාග්ධනය අවසාන වත්කම. L1 කියන්නේ අවසාන වගකීම. ඒ දෙකෙන් අඩු කරනවා අවසාන වත්කමෙන් අවසාන වගකීම අඩු කරලා වරහන් ඇතුළේ යසේ. A බිඳුව කියලා කියන්නේ ආරම්භක වත්කම්. L බිඳුව කියන්නේ ආරම්භක වගකීම. එතනත් අපිට අඩු කරලා අගයක් ගන්න පුළුවන්. D කියලා කියන්නේ ගැණිලි. AC කියලා කියන්නේ ඇඩිෂනල් කැපිටල් එම නැත්නම් අමතර ප්‍රාග්ධනය. එතකොට මේ සූත්‍රය ඇසුරුනොත් අපිට පුළුවන් හොයාගන්න අර වගේම අපි නොදන්නා අගයක් සම්පූර්ණ සටහන් වල. එහෙනම් සම්පූර්ණ සටහන් ඇසුරු හදන ගණනකදී අපිට නොදන්නා අගයක් නොදන්නා වටිනාකමක් හොයාගන්න පුළුවන්. අනිකුත් වටිනාකම් දන්න අවස්ථාවකදී ලාභ අලාභ නැත්නම් ලාභ සමීකරණය හෝ අර කලින් අපි සඳහන් කරපු හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය භාවිතා කරලා. ඊළඟට ලාභය අලාභය ගණනය කරනකොට අපට හම්බ වුණා හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේදී වචන දෙකක්. ආරම්භක ශුද්ධවත්කම් සහ අවසාන ශුද්ධවත්කම් කියලා. අපි බලමු කොහොමද ආරම්භ ශුද්ධවත්කම් කියන්නේ මොනවද? ශුද්ධවත්කම් කියන වටිනාකම ලබා ගන්නෙ කොහොමද කියලා. එතකොට ශුද්ධවත්කම් හොයන්න පුළුවන් ගණනය කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි වත්කම් මහා වගකීම් ප්‍රවේශය, අනික හිමිකම් ප්‍රවේශය. ශුද්ධවත්කම් කියන එක මෙතන වැදගත් වෙන එකයි මෙතන අපි සඳහන් කරන්නේ. එවනම් වත්කම් මහා වගකීම් ප්‍රකාශයෙන් අපි ඕනෑ ව්‍යාපාර සංවිධානයක කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක, හවුල් ව්‍යාපාරයක, සමාගමක ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක ශුද්ධවත්කම් හොයන්න පුළුවන්. වත්කම් හා වගකීම් ප්‍රවේශය අනුව මුළු ව්‍යාපාරයේ මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කරලා අපට ශුද්ධවත්කම හොයා ගන්න පුළුවන් ඕනෑම ව්‍යාපාර සංවිධානයක. ඒක හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, තනි පුද්ගල ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, සමාගමක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම ව්‍යවසායක වත්කම් හා වගකීම් ප්‍රවේශයෙන් ශුද්ධවත්කම් අපට ගණනය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට යම් ව්‍යවසායක මුළු වත්කම් යම් කාලච්ඡේදයක් අගදී ලක්ෂ 2ක් තිබුණොත්, මුළු වගකීම් 150000ක් තිබුණොත්, එහෙනම් මේ දෙකේ අතර වෙනස එනවා අපට 50000ක්. මේක තමයි अदाल व्यापारे शुद्ध वात्कं वेन्नी वात्कं हा वाक्यं प्रवेशानु एनापि एक පැහැදිලි. ඒ වගේම මේ හොයන්න පුළුවන් සුද්ධ වාත්කම් හිමිකම් ප්‍රවේශයෙන් සුද්ධ වාත්කම් හොයනකොට ඒක ව්‍යාපාර සංවිධානය අනුව වෙනස් වෙනවා. එතනදී කේවල ස්වාම ව්‍යාපාරික සුද්ධ වාත්කම සමාන වෙනවා ව්‍යාපාරයේ හිමිකම නැත්නම් ප්‍රාග්ධණයට. ඒ වගේම හවුල් ව්‍යාපාරයක සුද්ධ වාත්කම් අපිට පුළුවන් ප්‍රාග්ධණ ගිණුම් වලට ජංගම ගිණුම් බැරශේෂ එකතු කරලා ඒකට සංචිත එකතු කරලා ජංගම ගිණුම් වල හවුල් කරුවන්ගේ හර්ෂ අඩු කරාම අවුල ව්‍යාපාරික හොයන්න පුළුවන් හොම්මකම් ප්‍රවේශයන සුද්ධවත්කම. ඒ වගේම ලාභ අරමුණු කරනගත් සංවිධානයක ඒකේ සම්මුචිත අරමුදලෙන් අනිකුත් අරමුදල් එකතු කරලා අපට පුළුවන් සුද්ධවත්කම ගණනය කරන්න. සමාගමක හිමිකම නැත්නම් සුද්ධවත්කම හොයාගත්ත හැකි ප්‍රකාශිත ප්‍රාග්ධණයට සමාගමේ සංචිත එකතු කරලා ඒ සංචිත වලින් ව්‍යාජවත්කම අඩු කරාම අපට සුද්ධවත්කම ලැබෙනවා. එහෙනම් හිමිකම් ප්‍රවේශයේදී සුද්ධවත්කම හොයනකොට ව්‍යාපාරයේ සංවිධානයේ ස්වභාවය අනුව शुद्धवात्कम होयन विधि वेनस वेनवा एक में स्लाइड එකෙන් තොරතුරු ඔබට පැහැදිලි ඇති. නමුත් වාත්කම් ප්‍රවේශයේදී ඕනෑම ව්‍යාපාර සංවිධානයකට සුද්ධවාත්කම හොයන්නේ එකම ආකාරයට. ඒ කියන්නේ යම් කාලච්ඡේදයක් අගදී මුළු වාත්කම් වලින් මුළු වගකීම අඩු කරලා. එහෙනම් මේ අසම්පූර්ණ සටහන් ක්‍රමයට ගිනුම් තිබ්බ ව්‍යාපාරයක මූල ප්‍රකාශ පිළිල කරද්දී මේ සුද්ධවාත්කම් කියන දේත් වැදගත්. ඒකත් අසුරුණ තවට විද ගණනය කිරීම කරන්න සිද්ධ වෙයි. ඒ වගේම මේක අරහිමිකම් වෙනස් මේ ප්‍රකාශය සම්බන්ධිත අදගත් වෙනවා සහ ලාභ සමීකරණයටත් මේක ඉවහල් වෙනවා. ගණනය කරගන්න කියලා අසම්පූර්ණ සටහන් ක්‍රමයට මූල්‍ය වාර්තා තියාගෙන ගියපු ව්‍යාපාරයක අපි දැන් ලාභ සමීකරණය එම නැත්නම් හිමිකම වෙනස් වීමේ ප්‍රකාශය මගින් නොදන්නා වටිනාකමක් හොයාගන්න හැටි කතා කරා. දැන් දෙවනුව අපි බලමු කොහොමද තත්ත්ව විස්තරයකින් අපි නොදන්නා වටිනාකමක් හොයාගන්න කියලා. මේකෙත් අපි බලමු ඉස්සෙල්ලා මොකක්ද මේ තත්ත්ව විස්තරය කියන්නේ. තත්ත්ව විස්තරයක් කියන එක අපිට හඳුන්වන්න පුළුවන් මෙන්න මේ විදිහට. යම් නිශ්චිත දිනකට යම් ව්‍යාපාර ඒකකයක පවතින වත්කම් එක පැත්තකත් වගකීම් සහ ප්‍රාර්ථනා අනෙක් පැත්තට සටහන් කරමින් ශේෂ පත්‍රයක ස්වරූපයෙන් සකස් කරන ප්‍රකාශයක් තත්ත්ව විස්තරයක් විදිහට හඳුන්වනවා කියලා කියන එක තියෙනවා හැඳින්වීම. එහෙමනම් යම් නිශ්චිත දිනකට ව්‍යාපාරික තියෙන වත්කම් ටික අපි එක පැත්තකට දාලා ඒ වගේම වගකීම් සහ ප්‍රාග්ධණය තව පැත්තකට දාලා අපි සටහන් කරන ප්‍රකාශයකට අපි කියන තත්ත්ව විස්තරයක් කියලා. මේ තත්ත්ව විස්තරය මගින් අපිට ව්‍යාපාරයක ආරම්භයේ තියෙන වත්කම් වගකීම් ප්‍රාග්ධණය දාලා අපි තත්ත්ව විස්තරයක් හදුවොත් එහිදී ව්‍යාපාරයේ ආරම්භයේ තියෙන වත්කමක් පිළිබඳ තොරතුරක් අපිට හොයාගන්න පුළුවන්. ව්‍යාපාරයේ අග තත්ත්ව විස්තරයක් අපිට පිළිල කරන්න පුළුවන්. ඒ වගේම මේ තත්ත්ව විස්තරය හරහා අසම්පූර්ණ සටහන් ක්‍රමයට ගිණුම් තිබ්බ ආයතනයක අපි නොදන්නා වටිනාකමක් හොයාගන්න පුළුවන් අනිකුත් වටිනාකම් දන්නා අවස්ථාවක්. අපි බලමු එහෙමනම් තත්ත්ව විස්තරයක් කොහොමද අපි පිළිල කරන්න කියලා. සහ ඒ වගේම තත්ත්ව විස්තරයක් මගින් අපි අනෙක් සංඛ්‍යා සියල්ල දන්නවා නම් අපිට පුළුවන් පහත දැක්වෙන එක අයිතමයක් හොයන්න. ඒ කියන්නේ මේ මෙතන බලන්න අපිට පුළුවන් අපි නොදන්නා ඕනෑම වත්කමක වටිනාකමක් කියුවේ හැකි අනිකුත් වටිනාකම අපි දන්නවනම් ඒ වගේම නොදන්නා ඕනෑම වගකීමක් නොදන්නා ඕනෑම හිමිකමක් ගණනය කර ගැනීමේ හැකියාව තියෙනවා තත්ත්ව විස්තරයක් මගින්. ඔක බලමු දැන් ණය හිමියෝ 25000යි ඒ වගේ මඩමාන ණය 20000යි බැංකු ණය ලක්ෂ 3යි, අයිරාව 10000යි, ෂේවින් කිරීම 40000යි, ප්‍රාග්ධණය 330000ක් විදිහට තියෙනවා වත්කම් සහ වගකීම් සහ හිමිකම් හර පැත්තේ. ඊළඟට අනිත් පැත්තේ තියෙනවා ගොඩනැගිලි 340000ක්, මෝටර රථ 250000ක්, ණය ගැතියෝ 35000ක්, මුදල් 45000ක්, ඉදිරියට කළ ගෙවීම් 5000ක් සහ ආයෝජන 35000ක් විතර වත්කම් ටික තියෙනවා බැර පැත්තේ. සාමාන්‍යයෙන් අපි තත්ත්ව විස්තරය සටහන් කරනකොට වත්කම් බැරටත් හිමිකම් සහ වගකීම් හරකට සටහන් කරනවා. දැන් අපිට මේක තුලනය කරලා එන මෙතන වෙනස වෙනවා මොකක්ද? අදාළ ව්‍යාපාරයේ උපජිත වියදම නැත්නම් උපජිත වගේවන්න තියෙන ගෙවීම. ඒක අපේ වගකීමක්. එහෙනම් ඒ කොටස අපිට හොයන්න පුළුවන්. මේ අනිකුත් සියලු තොරතුරු අපි දන්න වෙලාවක එක තොරතුරක් විතරක් දන්නේ නැත්නම් අපිට පුළුවන් ඒ දොඳන්නාගේ හොයාගන්න. එතකොට මෙතන 710000 කියන මේ සම්පූර්ණ වටිනාකමේ මේ පැත්තේ තියෙන වටිනාකම් ටික අපි අඩු කරොත් අපිට උපජිත වියදම යගේ. තොර ඔන්න ඔය විදිහට තමයි තත්ත්ව විස්තරයකින් අපි උදාන්න ආගිය හොයාගන්නේ. එතන අපි බැංකු ණය වටිනාකම අපිට උදාන්න නැත්තම් ඒක අපිට හොයාගන්න පුළුවන්. හැබැයි එතන අපිට උපජිත වියදම් දීලා තියෙන්න ඕන. එතකොට එහෙමනම් එක වටිනාකමක් හොයාගන්න පුළුවන්. එක අපි නොදන්න ඕනෑම වත්කම, ඒ වගේම අපි නොදන්න ඕනෑම වගකීමක්, ඒ වගේම අපි නොදන්න හිමිකමක් අපිට හොයාගන්න පුළුවන් තත්ත්ව විස්තරයේ අනිකුත් වටිනාකම් අප සතුව තිබ්බොත්. එතකොට ඒක අපිට හොයාගන්න පහසුයි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි තත්ත්ව විස්තරයක් ඇසුරින් අසම්පූර්ණ සටහන් විදිහට ගිනුම් තිබ්බ ආයතනයක අපි නොදන්නා එක් වටිනාකමක් හොයාගන්න. ඒ වගේම අපි බලමු දැන් අපි තත්ත්ව විස්තරය ඇසුරින් අපි හොයාගන්න පුළුවන් දේ, හොයාගන්න පුළුවන් ආකාරය, තත්ත්ව විස්තරයක් පිළිබඳ කළා ගන්න පුළුවන් ආකාරය පැහැදිලි කරගත්තා. තුන්වෙනුව අපිට පුළුවන් අපි ණයකැති පාලන ගිණුමක් පිළිවෙල කරලා ණයකැති පාලන ගිණුම මගින් අපි නොදන්නා තොරතුරක් ලබා ගන්න. හැබැයි මෙතන විශේෂ සඳහන් කරන්න ඕනේ ණයකැති පාලන ගිණුමක් ආශ්‍රිතව එක තොරතුරක් හැර අනිකුත් තොරතුරු සපය ඇති අවස්ථාවකදී එම සපය නොමැති තොරතුර සොයා ගැනීමට තමයි අපිට මේ ණයකැති පාලන ගිණුම පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ එක් තොරතුරක් හැර අනෙක් තොරතුරු සපය ඇති අවස්ථාවකදී එම සපය නැමැති තොරතුර එම සපයා නොමැති තොරතුරු හොයාගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ණයකැති පාලන ගිණුම. එහෙනම් ඒක හොයාගන්න විදිහ අපිට අපි බලමු. ඒ වගේම ඒ ඇසුරින් අපිට හොයාගන්න පුළුවන් ණයට විකුණුම් කොච්චරද, ණයකැති මුදල් ලැබීම් කීයද කියන එක හොයාගන්න උදාහරණයක් විදිහට හොයන්න පුළුවන් මේ ණයකැති පාලන ගිණුමකින් අසම්පූර්ණ විදිහට ගිණුම් තිබ්බ ආයතනයක. මේ උදාහරණ අපි බලමු. අපි ණයකැති පාලන ගිණුමක ආකෘතියක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ ණයකැති පාලන ගිණුමේ ආරම්භක ශේෂයක් තියෙන ණයකැතිය, ඊට පස්සේ වර්ෂය ඇතුළේ ලැබිච්ච ප්‍රමාණය අපි දන්නවා. බොල් ණය කවපු ගාණ දන්නවා ණයකැතියකින්, දුන් වට්ටම දන්නවා. අග ශේෂය අපිට තියෙනවා. අපි හිතමු අපි මේකේ නොදන්නා අගය, නොදන්නා වටිනාකම තමයි වර්ෂය තුළ කොච්චරක් ණයට වඩු වික්කද කියන එක අපි හිතමු අපි දන්නේ නැහැ. කියලා අපි හිතමු. අපි දැන් වර්ෂය තුළ ණයට විකුණු ප්‍රමාණය අපි දන්නේ නැහැ. හැබැයි අපි අනිකුත් වටිනාකම් දන්නවා. ඒතර මොනවද දන්නේ? ණයකැති පාලන ගිණුමක ණයකැති පාලන ගිණුමේ ආරම්භක ශේෂය දන්නවා. ණයකැති පාලන ගිණුමේ ණයකැතිව ගෙව ගන්න අවුරුද්දම කොච්චරද කියලා දන්නවා. කීයක් අපි බොල් ණය කැපුවද කියලා දන්නවා. ඒ වගේම දුන් වට්ටම් කොච්චරද දන්නවා. ඒ වගේම ණයකැතියන්ගේ අවසාන ශේෂයත් අපි දන්නවා. ඒ දන්න වෙලාවක අපිට පුළුවන් අපි නොදන්නා මේ ණයට විකුණුම් කියන වටිනාකම හොයා ගන්න මේ තියෙන තොරතුරු ඇසුරෙන්. එහෙනම් අපිට පුළුවන් ඉස්සෙල්ලා මේ පැත්ත වැඩි පැත්ත එකතු කරන්න. ඒ කියන්නේ මේක න බැර පැත්තනේ වැඩි. අපි ඒක එකතු කරමු. අපි ඒක එකතු කරමු 75000 මෙතන තිබ්බ අපිට. හැට පන්දාක අගශේෂ තිබ එක ඊළඟට 5000 12000 75000 අපි එකතු කරාම අපිට තමයි 160000ක්. බැර පැත්ත වැඩි නිසා ඒක අපි හර පැත්තට ගන්නවා. මේ ගිණුමේ හර පැත්තට ගත්තාම දැන් අපිට හර පැත්තේ තියෙන 10000ක් විතරයි. එහෙනම් අපි මේ ආපු සම්පූර්ණ එකතුවේ මුළු එකතුව 160000න් අඩු කරනවා මේ 10000. එතකොට අපිට එනවා ණයට විකුණුම් 150000 කියලා. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් අසම්පූර්ණ ක්‍රමයට ගිණුම් තිබ්බ ආයතනයක ණයගැති පාලන ගිණුම ඇසුරෙන් එක්කෝ අපිට ණයගැති යන්ගේ ආරම්භක ශේෂ හොයා ගන්න පුළුවන්, අනිත් තොරතුරු තියෙනවා. ණයට විකුණුම් හොයා ගන්න පුළුවන් අනිත් තොරතුරු ටික අපිට තියෙනවනම්, ඒ වගේම ණයගැතියගෙන් කොච්චර සල්ලි හම්බුණාද කියන එක හොයා ගන්න පුළුවන් අනිත් තොරතුරු තියෙනවනම්, බොල් ණය දුන් වට්ටම් ඕන අවසන් ණයගැති ශේෂ හොයාගත්ත එක මේ සියලුම තොරතුරු තියෙනවනම් ඔන්න ඔය ආකාරයට අපි නොදන්නා එක් වටිනාකමක් හොයාගත්ත හැකි අනිකුත් වටිනාකම් දන්න අවස්ථාවක ණයගැති පාලන ගිණුමෙන්. එහෙනම් ණයගැති පාලන ගිණුමකින් අපිට හොයන්න පුළුවන් මොනවද? හොයන්න පුළුවන් එක් වටිනාකමක් තමයි අනිත් වටිනාකම් දාද්දී ගන්නවා නම් ණයට විකුණුම්, ණයගැති ලැබීම්, බොල් ණය, දුන් වට්ටම්, ණයගැති අවසාන ශේෂය, ණයගැති ආරම්භ ශේෂය කියන ඕනෑම එක ඒවයින් ඕනෑම එකක් හොයන්න පුළුවන් මේ අනිකුත් උත්තර දානවා. එහෙනම් යම් අවස්ථාවක අපිට ණයට විකුණුම් හොයන්න ඕනෑකම තිබුණොත් අපිට පුළුවන් ණයකැති පාලන ගිණුමක් හදලා අනිකුත් වටිනාකම් දන්න අවස්ථාවකදී අදාළ අසම්පූර්ණ සටහන් ක්‍රමයට ගිණුම් තිබ්බ ව්‍යාපාරේ नाइट इकूँ कोच्चरद किलो होगी एमता नागद लबीम कोच्चरद किलो होगी मैं बोलना है कुछ कप याद किला अवृद्धि होगी इव होगी पुलवा मैं आ कार मांगे तो पहले किला उदाहरण थी नागद पालन वाली आगे साकल बला कोहमद नागद पालन की बल्कि अपने उदाहरण एक वाटी नाक होगा अणुत वाटी नाक तीन वास्तवक ऐन इलाक बल ना हिमी पालक घूमद उदाहरण तुरतुर जनने किला नायक नायक पालक तुरतुर गातवागे माय मितना अपिक ना हिमी पालक आश्तवे तुरतुर खैर अणुकू तुरतुर सपे अतिवस्थावकदी एम सपे अनुमति तुरतुर होयागंड पुलवा ना हिमी पालन गिनुमे यहाँ नाइट गनुमो ना हिमी मुदा लबी वागदी वाल होयागंड पुलवा अणुकूत वटिनाक अभी दानवाना ना हिमी पालन गिनुमो प्लीलकरण आवश्यवेन एक अपि उदाहरण मगिन पहली कर गमो අපට තියෙනවා නැහිමි පාලන ගිනුම කාකෘතියක් වෙන්න මේ විදිහට ඒ නැහිමි පාලන ගිනුම අපි දන්න දේවල් මම කියන්නම් දැනට ඒ නැහිමි පාලන ගිනුම අපි දන්නවා ආරම්භයේ අවුරුද්ද මුල තිබ්බ ශේෂය අවුරුද්ද තුල කොච්චර ණයට ගත්තද කියන එක අපි දන්නවා ඒ වගේම ලදවට්ටම් කොච්චර අපි නැහිමියන්ට දුන්නද නැහිමියන්ගේ අපිට කොච්චර ලදවට්ටම් හම්බුණා කියලා අපි දන්නවා නැහිමියන්ගේ අවසාන ශේෂය අපිට තියෙනවා එහෙනම් අපිට මේක හොයාගන්න ඕනේ වෙලා තියෙනවා නැගති sorry නැහිමියන් नाहिमियान अभी वर्षे तुला नाहिमी अभी नाहिमियान अभी करपू गेवीम कोच्चर दिखने कापट वह आगान नोने अपे कालाचेदी तुला आनी तोरतुर अभी दाना है ना कराने दिन में एक वेडी पैत्त अपट पे ना बैरा अभी है ना एक एकतु करना वा बैरा पैत्त तो अपट एक ना एक लक्ष्य विसिदा एक अभी आरा पैत्त रगान नवा आरगन अभी मुझे देखना हर पैते तीन वाटिना आका मैं अपटाप मुझे करते हैं आडू करना मैंने मैं भी दिखे थे इतना सीधा है आडू करना हेट पांदा आडू करना पांदा इना अवरुद्ध तुला नाहिमिया नाहिमिया अंट अभी गेवला थी ना रुपया 50 एना अभी नाहिमिया अंट गेव प्रमाणे वो आगाता नाहिमी पालन गिन में अनिकुत विचार अनिकुत वाटिना आका अभी दान निशा එන්නේ වටනා අපි දාන්න නිසා අපි ඒක හොයාගත්තා මේ නැහිමි පාලන ගිණුමක් ඇසුරෙන් එහෙනම් අන්න ඔය විදිහට තමයි නැහිමි පාලන ගිණුමක් අපි හදලා අසම්පූර්ණ විදිහට ගිණුම් තිබ්බ ව්‍යාපාරයක අපි දන්නේ නැති වටිනාකමක් හොයාගන්නේ එහෙනම් ඔයගොල්ලන්ට විභාගයේදී නැහිමි පාලන ගිණුමක් පිළිල කරන්න වෙයි එහෙම පිළිල කරලා ඔබට අවශ්‍ය තොරතුරක් හොයාගන්න වෙයි නැහිමි පාලන ගිණුමට තියෙන අදාළ තොරතුරු ඇතුළත් කරලා නොදන්න වටිනාකමක් හොයාගන්න සිද්ධ වෙනවා අසම්පූර්ණ ක්‍රමයට ගිනුම් තිබ්බ නැත්නම් මූල සටහන් කරපු ආයතනයක ගැළපෙල්ලක නැත්නම් ගණුදෙනුවක් අපි මේ ගණක් හදනකොට නම් මේක හොයක් වැදගත් මේ ගිනුමත් ලියාගෙන එක එක වටිනාකම් හොයලා බලන්න තියෙන වටිනාකම් ආදේශ කරමින් එක වටිනාකමක් අයින් කරලා ඒ අයින් කර වටිනාකම හොයන්න බලන්න මේ මම කියලා දුන්න ක්‍රමයට දැන් ඒතකොට අපි හත්ව විස්තර ගැන කතා කරා ණය ගැති පාලන ගිණුමෙන් කොහොමද ගන්න තොරතුරු ගැන කතා කරා ණය හිමි පාලන ගිණුමේ වටිනාකම් හොයන විදිය ගැන කතා කරා මේ වෙනකම් ඊළඟට අපි බලමු මුදල් පාලන ගිණුමකින් කොහොමද අපි දන්නේ නැති වටිනාකමක් හොයාගන්නේ අසම්පූර්ණ ක්‍රමයට ගිණුම් තියෙන ආයතනයක කියලා එතකොට අසම්පූර්ණ විදියට ගිණුම් තියෙන ආයතනයක අපිට මුදල්පත පාවිච්චි කරලා එක තොරතුරක් එක වටිනාකමක් अभी दाने एक वटनाकम अज्ञा आगे पुलवांग अणिकुत सील वटनाक तीन वस्तावक एमना अपट पुलवांग मुदल पालन पावेचल उदाहरण अट्ट गण प्रमाण आगा वटनाकम आगा हो अट्ट विकन वटनाकम आगा अणिकुत तुरतुर सील तीन वस्तावक मुदल पालन उदागा पुलवांग एक तपि उदाहरण की साका चाकल बलम कोहमद मुदल पोता कैसे दाने अज्ञा आगा तो मेरे तम अपे मुदालपोत मैं मुदालपोते अभी दान्यति वाटिनाकम विधिहट अभी दागम अभी तो व्यापारिक मुदल या संपूर्ण सटहान विधि व्यापारिक या नैतिव मुदल लगती है ना නැතිව මුදල අපට හොයා ගන්න ඕන එක වියදමක් හෝ පාඩුවක් අලාභයක් වෙයි විදියට ගිනුම් ගත වෙයි. එතකොට අපි දන්නවා මුදල් පාලන කිරීමට අවශ්‍ය තොරතුරු සටහන් කරාට පස්සේ අපිට ආරම්භක ශේෂය තියෙනවා, ණයගැති ලැබීම් තියෙනවා, ඒ වගේම වෙනත් ලැබීම් තියෙනවා, අපිට විකුණුම් තියෙනවා, අමතර ප්‍රාග්ධනය කියනවා තියෙනවා ලැබීම් පැත්තේ. ගෙවීම් පැත්තේ තියෙනවා 80000ක් ගෙනුම්, අපිට ගෙනුම් ණය හිමියන්ට 1.20ක් ලක්ෂ 20000ක් ගෙවලා වෙනත් ගෙවීම් 10000ක් සහ ගෙනලි 15000ක්. ඒ වගේම අපිට නැති වූ මුදලකුත් අපි තුන් ව්‍යාපාරයේ මුදල් බාරකරු යම් මුදලක් හොරගම් කරලා තිනවා කියලා තිබ්බා කියලා නිකන් හිතමු. ඒතකොට මේ මුදල ප්‍රමාණය අපි දන්නේ නැහැ. එහෙනම් ඒක හොයාගන්න පුළුවන් අපිට මේ අනිත් සියලු තොරතුරු තියෙන අවස්ථාවක අවසාන ශේෂය අපි දන්නවා. ඒ වගේ අවස්ථාවක අපිට හොයන්න පුළුවන් මේ නැති වූ මුදල. අපිට කරන්න දෙන්නේ මේක සාපේක්ෂව අපි බැලූ බැලමට මේක අර පැත්ත වැඩි. ඒ නිසා අපි අර පැත්ත එකතු කරනවා. අර පැත්ත එකතු කරාම අපිටනවා 5,50,000. මේන 5,50,000 අපි බර පැත්තට ගන්නවා. අරගෙන ඒ 5,50,000න් අපි අඩු කරමු අනිකුත් මේකේ තියෙන වටිනාකම්. पांच पंदाहे अभी अड़कू अगशेष गनीली विनदीवीं अहिमगिवी आत्म अड़करा पास पड़ना 6 लाख सारी 10,000 वटिनाकमा हमें 10,000 वटिनाक तमें नतिवच्चे प्रमाण के लिए आगे पुलवा मिन्नमेया कारेट नतियू මුදල් ප්‍රමාණය විදිහට අපිට 10000 ලැබෙනවා. එතන ඔන්න ඔය විදිහට පුළුවන් මුදල් පාලන ගිණුම පාවිච්චි කරලා අපිට නොදන්නා එක වටිනාකමක් හොයන්න අනිකුත් වටිනාකම් දන්නවා නම්. ඒ වගේ මෙතන අපි හිතමු අපිට විකුණුම් ප්‍රමාණය අපි දන්නේ නැත්නම් අනිකුත් තොරතුරු ඔක්කොම දන්නවා නම් අපිට අපිට විකුණුම් ප්‍රමාණය හොයාගන්න පුළුවන් මුදල් පාලන ගිණුම පාවිච්චි කරලා. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි මුදල් පාලන ගිණුම පාවිච්චි කරලා යොදාගෙන අසම්පූර්ණ සටහන් ක්‍රමයට ගිණුම් තියෙන ආයතනයක නොදන්න වටිනාකමක් හොයාගන්නේ අනිකුත් මුදල් පොතේ ගණදුණු සියල්ල අපි දන්න වෙලාවක. එහෙනම් මේකත් ගණනය කරලා බලන්න කොහොමද මුදල් පාලන ගිණුමකින් අපිට මොනවද ගන්න පුළුවන් තොරතුරු සහ අපි නොදන්න එක වටිනාකමක් මෙතන අඩු කරලා හදලා බලන්න ගණනය කරලා බලන්න කොහොමද මේ වටිනාකම ලබා ගන්නෙ. ඒක මොකක් වැදගත් වෙනවා අවසාන ගිණුම වලට අවශ්‍ය තොරතුරු හොයා ගන්නකොට මේ විදිහට තනි සටහන් ක්‍රමයට ගිණුම් තිබ්බ ව්‍යාපාරයක. එහෙනම් මේකත් ප්‍රැක්ටිස් කරන්න ලියාගෙන අභ්‍යාසයක් විදිහට. එතකොට සටහන් කරන විදිහ සහ හොයා ගන්න විදිහ ගැන ඔයගොල්ලන්ට අවබෝධයක් ලැබෙයි. ඒ වගේම වියදම් ගිණුම් මගිනුත් අපිට නොදන්න තොරතුරු ගණනය කර ගන්න පුළුවන්. මේ අවසාන මූල්‍ය ප්‍රකාශන ආදද්දි සම්පූර්ණ විදිහට ගිණුම් තිබ්බ ව්‍යාපාරයක ඒ හරහා අපට විදුලි වියදම්, දුරකථන වියදම්, රක්ෂණ වියදම් ආදී සම්බන්ධ වටිනාකමක් අවශ්‍ය වන්න වටිනාකම නොදන්න වටිනාකමක් හොයාගත්ත හැකි අදාළ විදිහට ගනුදෙනු ආදේශ කරලා. මේකත් අපි උදාහරණකින් සලකලා බලමු කොහොමද වියදම් ගිණුම් සම්බන්ධයෙන් මේක කරන්න කියලා. ඒතකොට අපි ළඟ තියෙනවා මෙතන වගුවක්. ඒ වගුවේ තියෙනවා වියදම් වර්ග ටික පල්ලෙහාට දෙන මේ විදිහට විදුලිය, දුරකථන, රක්ෂණ, ප්‍රවාහන, වැටුප්, ගෙවල් කුලි, ඒ වගේම අදාළ වියදම් ගිණුම් වල ආරම්භක ශේෂ තියෙනවා. විදුලිය සහ දුරකථන වල බැර ශේෂ තියෙන. ඒ කියන්නේ අපි ගෙවන්න ඕන උපචිත. රක්ෂණ ගිණුමේ තියෙන හර ශේෂයක්. ඒ කියන්නේ අපි ඉදිරියට ගෙවලා තියෙන වැඩිපුර. ඒක අපේ වත්කම. ඒ වගේම ප්‍රවාහන ශේෂයේ ප්‍රවාහන වේදම අපි දන්නේ නැහැ මොන ශේෂයක් තියෙන්නේ කියලා. වැටුප්පල තියෙන බැර ශේෂයක්, උපජිත ශේෂයක් සහ ගෙවල් කුලි වල හර ශේෂයක් තියෙනවා. අපි ගෙවල් කුලි වැඩිපුර 1200ක් අවුරුද්දේ ගෙවලා නිසා. ඒකයි හර ශේෂයක් තියෙන්නේ. ඊට පස්සේ වර්ෂය තුල ගෙව ප්‍රමාණය දෙනවා සල්ලි වලින්. ඒ වගේම ලාභලාභ ගිණුමට මාරු කර ප්‍රමාණය තියෙනවා ඇතැම් වියදම් වල. ඇතැම් වියදම් වල ඉදිරියට ගෙවුවා නම් ඒවා තියෙනවා. ඊපස්සේ අවුරුද්ද අන්තිමට උපජිත වටිනාකම් තියෙනවා. ඇතැම් වියදම් සම්බන්ධයෙන් අපි මෙතන ගෙවල් කුලි කියන වියදම අපි අරගෙන ගෙවල් කුලිය කියන වියදම අරගෙන අපි බලමු කොහොමද ඒක ටී ගිණුමකට දාලා අපි දන්නේ නැති අගයක් හොයාගන්නේ. අපි ටී ගිණුමකට දැම්ම අපිට පේනවා 2019 ජනවාරි 1 වෙනිදා අපිට ගෙවල් කුලිය ගිණුමේ හරශේෂයක් තියෙනවා 1200 ගණන් අපි 1200ක් වැඩිපුර ගිය අවුරුද්ද ගෙවලා නිසා අපේ වත්කමක් විදිහට තියෙනවා. ඊට පස්සේ වර්ෂය තුල මුදලෙන් ගිය ප්‍රමාණය අපි දන්නේ නැහැ. හැබැයි ලාභලාභ ගිණුමට මාරු කර ප්‍රමාණය තියෙනවා 5400ක් විදිහට. ලාභලාභ ගිණුමට මාරු කරන්නේ අපි ගෙවල් කුලිය ගිණුමේ බැර ලාභලාභ ගිණුම හර කියන සටහනෙන් එන ලාභලාභ ගිණුමේ එන ප්‍රමාණය මාරු කර ප්‍රමාණය බැර පත්‍ර දා ගන්නවා මේ ගිණුමේ. ඊට පස්සේ අපි ආරම්භක හරශේෂය දා ගන්නවා ගෙවල් කුලිය ගිණුම හර පැත්තට. අවසාන වශයෙන් අපි දන්නවා අපිට ගෙවන්න තියෙන උපචිත විදිහට අවුරුද්ද අන්තිමට 800ක් ඒක අපි හරෙන් බැරට ගියනවා මේ විදිහට. දැන් අපේ තොරතුරු ටික සියල්ලම දාගත්තට පස්සේ මේ ආකාරයට මේ ගන්න ටික T ගිණුමට අපි මේ ගිණුම බැලන්ස් කරනවා. අපිට පේනවා මෙතන 5400ක් තියෙනවා බැර පැත්තේ වැඩියෙන් අපි ඒක පල්ලෙහාට ගෙනල්ලා ඒ 5400 හර පැත්තට යනවා බැරෙන්. ඊට පස්සේ අපි අපට අවශ්‍ය හොයන්න මුදලින් ගියව ප්‍රමාණය. එහෙනම් අපි මුදලින් ගියව ප්‍රමාණය අපිට හොයන්න පුළුවන් මේ 5400 කියන වටිනාකමෙන් ආරම්භක ශේෂය 1200ත් පල්ලෙහාට ගිය ශේෂය 800ත් අඩු කරාම අපිට එනවා ගෙවල් කුලිය විදිහට අවුරුදු තුල අපි මුදලින් ගියව ප්‍රමාණය 3400ක්. ඒතකොට මුදලින් ගෙවල් කුලිය විදිහට ගියව ගාන අපිට ඔයා ගන්න පුළුවන් මොන විදිහට. එහෙනම් වියදම් ගිණුම් පාවිච්චි කරලත් අපි නොදන්නා තොරතුරු අපිට ලබා ගන්න පුළුවන් අසම්පූර්ණ විදියට මූල්‍ය වාර්තා තිබ්බ ආයතනයක වියදම් ගිණුම් වලින් අපිට නොදන්නා වටිනාකම් ගණනය කරන්න පුළුවන් මේ විදියට. මේකේ මේ වගුවේ අපි ඇතුළත් කරලා තියෙන තවත් වටිනාකම් තියෙනවා. අපි හැදුවේ මේක මේ අනිත් වටිනාකම් ඔබ ගණනය කරන්න මේ වියදම් වල තියෙන මෙන්න මේ වටිනාකම් ටික ලියාගෙන ගණනය කරන්න. මේ වාගේ T ගිණුමක් ගහලා ඒ T ගිණුමට අදාළ ගැන ආදේශ කරමින් මේ සිස්තම් වලට අදාළ ප්‍රමාණය පුරවන්න. එතකොට හොඳ අවබෝධයක් එයි කොහොමද වියදම් ගිණුමක් ආශ්‍රයෙන් අසම්පූර්ණ ක්‍රමයට ගිණුම් තිබ්බ ආයතනයක වටිනාකම් හොයාගන්න කියන එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා ඒගොල්ලන්ට. අපි බලමු ආදායම් ගිණුම් වලින් කොහොමද නොදන්නා තොරතුරු ජනනය කරගන්න කියලා සම්පූර්ණ සටහන විදිහට මූල්‍ය තොරතුරු වාර්තා කරන ආයතනයක අපි කලින් කතා කරා කලින් කොටසින් කියන 6 වෙනි කොටසින් අපි කතා කරා කොහොමද වියදම් ගිණුම් වලින් හොයාගන්නේ අපි දන්නේ නැති වටිනාකමක්. දැන් අපි බලනවා ආදායම් ගිණුමකින් කොහොමද අපි නොදන්න වටිනාකමක් හොයාගන්නේ කියලා මෙම අසම්පූර්ණ සටහන මෙතන තනි සටහන ගිණුම් කරන්නේදී. එතකොට මේකෙත් අර වගේමයි ආදායම් ගිණුම ආශ්‍රිතව අපි එක තොරතුරක් ඇර අනිත් තොරතුරු දීලා තියෙන අවස්ථාවලාවක අපිට පුළුවන් ආදායම් ගිණුමක් ගහලා ආදායම් ගිණුමෙන් අපිට එක වටිනාකමක් හොයාගත්ත හැකි අපිට අවශ්‍ය වෙන. අනිත් යුනිට්ස් වල අපි කතා කරපු අනිත් කොටස් වල කතා කරපුවා වගේමයි මේකත්. ඒතකොට මේ විදිහට අපිට කොමිස් ආදායම් සම්බන්ධ වටිනාකම් ස්ථාවර තැන්පත වගේ ආයතනික ආදායම් ප්‍රභවයන් ගේ අපිට අවශ්‍ය වටිනාකමක් හොයාගන්න පුළුවන් අනිකුත් වටිනාකම් අපිට සපයලා තියෙද්දි. එහෙනම් අපි බලමු කොහොමද මේ ගණනය කිරීම කරන්න කියලා. එතකොට ආදායම් සම්බන්ධයෙන් ආදායම් ප්‍රභව කිහිපයක් මෙතන උදාහරණයක් විදිහට පෙන්නලා තියෙනවා. කොමිස්, ස්ථාවර තැන්පතු, ගෙවල් කුලී, විවිධ ආදායම්, ලාභාංශ. එතකොට මේ වගේ අවුරුද්ද මුල ශේෂය තියෙනවා. අවුරුද්ද මුල සල්ලි වලින් හම්බෙච්ච ප්‍රමාණය තියෙනවා. අවුරුද්ද අග ලාභලාභ ගණනට මාර්ක ප්‍රමාණය තියෙනවා. ඒ වගේම අවුරුද්ද අග ලැබිය යුතු සහ කලින් ලැබුණු ආදායම් පිළිබඳ ඉස්සර තියෙනවා. මේක සමහර ආදායම් අයිතම පිළිබඳ විස්තර ආදායම් අයිතම වල සමහර විස්තර අපි දන්නේ නැහැ. මේ පාට කරලා තියෙන ආදායම් විස්තර අපි දන්නේ නැතිව අපිට ඒ දන්නේ නැති විස්තර අපට පුළුවන් මේ ගිණුමේ හොයාගන්න කලින් විදිහටම. එතකොට අපි බලමු එකක් අරගෙන මේ ගෙවල් කුලිය කියන ආදායම් ප්‍රභවය අරගෙන අපි බලමු කොහොමද මේ T ගිණුමට දාලා අපි හොයාගන්නේ අපි දන්නේ නැති අගයක්. දැන් අපි මේ ගෙවල් කුලිය කියන ආදායම් ප්‍රභවය අපි දන්නේ නැහැ. ලාභලාභ ගිණුමට මාර්කර් ප්‍රමාණය අපි දන්නේ නැහැ. ලාභලාභ ගිණුම මාර්ක ප්‍රමාණය දන්නේ නැහැ. එහෙනම් අපිට පුළුවන් මේ ගෙවල් කුලිය ගිණුමට මේ අපි දන්න තොරතුරු ටික සටහන් කරලා අපි නොදන්න වටිනාකම හොයාගන්න. එහෙනම් මේක ආදායම් ගිණුම. හැබැයි මේ ආදායම් ගිණුමේ අවුරුද්ද මුල තියෙන ලැබිය යුතු ආදායම් ප්‍රමාණයක් රුපියල් 600ක්. එහෙනම් 600 අපි වත්කමක් අපේ ඒ නිසා ගෙවල් කුලිය ගිණුමේ හරට දානවා. හරි. ගෙවල් කුලිය ගිණුමේ හරට සටහන් කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා වර්ෂය තුළ මුදල් ලැබුණ ප්‍රමාණය. ඒක අපි මුදල් පොත හර කරලා ගෙවල් කුලිය ආදායම් ගිණුම් බැර කරනවා මෙන්න මේ විදිහට. ඒ වගේම කලින් ලැබුණ ආදායම් නැහැ අවුරුද්ද අග. හැබැයි අවුරුද්ද අග තියෙනවා අපිට ලැබිය යුතු ආදායම් ප්‍රමාණය රුපියල් 300ක්. එහෙනම් අපි මේක අපේ වත්කමක්. ඒ නිසා අපි බැරෙන් හරට ගේනවා ඒ ලැබිය යුතු කොටස. මේ විදිහට හර පැත්තේ බැර පැත්තෙන් හර පැත්තට ගේනවා අපිට මේ හම්බෙන්න ඕන මේ 300ක ප්‍රමාණය. දැන් අපිට පුළුවන් ඊට පස්සේ අපි නොදන්නා කොටස වෙන්නේ ලාභ ලාභ ගිණුමට මාර්ග රූප වටිනාකම අපිට හොයා ගන්න ඕනේ. එහෙනම් අපිට පාස්වෙන් මේක හොයා ගන්න පුළුවන්. මේ ගෙවල් කුලී ආදායම් ගිණුම තුලණය කරලා මෙතන අපි පේනවා බැර පැත්ත වැඩි. එතන 1300ක් තියෙනවා. ඒ නිසා අපි ඒක ටෝටල් එක විදිහට බැර පැත්තෙන් අරගෙන බැර පැත්තෙන් හර පැත්තට ගියම 1300. ඊට පස්සේ මෙතන 1300ත් 1600ත් අතර 1300ත් 1600ත් අතර වෙනස අපි හඳුනා ගන්නවා ලාභ ලාභ ගිණුමට මාර්ග කරපු ප්‍රමාණය කියලා. එහෙමනම් මේ 1300ත් 1600ත් අතර වෙනස වෙනවා රුපියල් 700ක්. එහෙනම් මෙන්න මේ 700 තමයි වර්ෂය තුල අපේ ලාභ ලාභ ගිණුමට මාරු කරන්න ඕනේ වර්ෂය තුල ගෙවල් කුලී ආදායම. එහෙනම් අපි නොදන්නා වටිනාකමක් හොයාගත්තා ආදායම් වටිනාකමක් හොයාගත්තා අපි දන්න අනිකුත් වටිනාකම් මේ විදිහට ආදේශ කරලා. එහෙනම් ඔබ ඔබටත් පුළුවන් නොදන්නා ඕනෑම එක් වටිනාකමක් ආදායම් වටිනාකමක් හොයාගන්න අනිත් ඒවා අපිට දීලා තියෙනකොට. එහෙනම් මේකේ මේ උදාහරණේ අපිට තියෙනවා අපි හදාහන් කළ නැති හොයලා නැති ප්‍රමාණයක් කොමිස් ආදායම් ප්‍රමාණය ඊට පස්සේ ස්ථාවර තැන්පත වල අපි නොදන්නා වටිනාකමක් තියෙනවා ලාභාංශ වල තියෙනවා අපි නොදන්නා වටිනාකමක් වෙන්න මේවා ඔබලා ගණනය කරන්න මෙන්න මේ වගේ ටී ගිණුමකින් මේ chart එක බලාගෙන එතකොට හොඳ අවබෝධයක් එයි කොහොමද නොදන්න ආදායම් වටිනාකමක් අනිකුත් වටිනාකම් සපයලා තියෙද්දි අපි හොයාගන්නේ කියලා. එතකොට මේ වටිනාකම් අපට අවශ්‍ය වෙනවා අසම්පූර්ණ සටහන් ක්‍රමයට මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරන්න යන අවස්ථාවේදී වටිනාකම් අපට වෙහි නදගත් වෙනවා. එතකොට අපට හොයාගන්න පුළුවන් මේ ආකාරයෙන් නොදන්න ආදායම් වටිනාකමක් නොදන්න ආදායම් සම්බන්ධ වටිනාකමක් අනික වටිනාකම් අපි දන්න අවස්ථාවක මේ විදිහට ගණනය කර ගන්න පුළුවන්. මේකේ අඩු හිස්තැන් තියෙන ටික ඒ කියන්නේ අපිට හොයා ගන්න ඕනේ ආදායම් ප්‍රබව ටික ඔබ සම්පූර්ණ කරන්න එකක්ම කරලා පෙන්නවා මේ ගෙවල් කුලි. එහෙනම් ඒ වගේ අනිත් ඒවා ඔබ කරන්න. එතකොට ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙයි. අපි බලමු කොහොමද වෙළඳ ගිණුම මගින් නොදන්නා තොරතුරු ගණනය කරගන්න කියලා. අපි කලින් කතා කරා වගේ අපිට පුළුවන් වෙළඳ ගිණුම මගිනොත් අපි දන්නේ නැති අගයක් වටිනාකමක් හොයාගන්න වෙළඳ ගිණුමට අදාළ අනිකුත් වටිනාකම් අපි දන්න වෙලාවක. එහෙමනම් කලින් වගේම අපිට මේකත් විස්තර කරන්න පුළුවන්. වෙළඳ ගිණුම ආශ්‍රිතව එක්තරතුරක් හැර අනෙක් තොරතුරු සපයා තියෙන අවස්ථාවක එම තපෙල නැති තොරතුරු සොයාගන්න අපිට වෙළඳ ගිණුම භාවිතා කරන්න පුළුවන්. එහෙනම් ආරම්භක තොගය වෙන්න පුළුවන්, විකුණුම් පිරියය වෙන්න පුළුවන්, අග තොගය වෙන්න පුළුවන්, දරලාභි වෙන්න පුළුවන්. මෙන්න මේ අගයන්ගෙන් ඕනෑම එකක් අපිට හොයා ගන්න පුළුවන් වෙළඳ ගිණුම ආශ්‍රයෙන් අනිකුත් වටිනාකම් වෙළඳ ගිණුමට එන අනිකුත් වටිනාකම් දන්න වෙලාවක. අපි එහෙනම් බලමු උදාහරණයක් අරගෙන කොහොමද අපිට වෙළඳ ගිණුම මගින් අපි නොදන්න අගයක්, නොදන්න තොරතුරක්, නොදන්න වටිනාකමක් ගණනය කරගන්න කියලා අසම්පූර්ණ වාර්තා ඇසුරෙන් ගිණුම් තියෙන වෙලාවක. එහෙමනම් මේක තමයි අපේ අභ්‍යාසයේ මත උදාහරණය. මේ ව්‍යාපාර කිහිපයකම වෙළඳ ගිණුමට අදාළ තොරතුරු මේ උදාහරණේ දීලා තියෙනවා. එතකොට අසිත, අශෝක, ඉන්දික, නිශාන්ත, අනුෂ්ක ව්‍යාපාරවල විවිධ තොරතුරු දීලා තියෙනවා. සමහර අවස්ථාවලදී සමහර ව්‍යාපාර ආරම්භක තොගය දීලා නැහැ. සමහර ව්‍යාපාරවල සමහර අවස්ථාවලදී විකුණුම් පිරිවැය නැහැ, විකුණුම් ප්‍රමාණය දීලා නැහැ. ගෙනුම් වටිනාකම් දීලා නැහැ. මෙන්න මේ වගේ අවස්ථාවකදී අපිට අදාළ එක් වටිනාකමක් හොයන්න පුළුවන් අනිකුත් වටිනාකම් අපි දන්නවනම්. ඒ වගේම මෙතන අනිත් තව දෙයක් තියෙනවා. අපි දරලාභ අනුපාතය අපිට දීලා තියෙන වෙලාවක ඒ දරලාභ අනුපාතය මත පදනම්ව අපිට දරලාභ අනුපාතය හරහා දරලාභය හොයාගෙන ඊට පස්සේ ඒකෙන් දරලාභයයි විකුණුමුයි අතර තියෙන සම්බන්ධතාවය පාවිච්චි කරලා විකුණුම් පිරිවැය හොයාගෙන වෙළඳ ගිණුමේ අග ඉඳලා උඩට හදාගෙන යන්න පුළුවන් දළලාභය භාවිතා කරලා දළලාභ අනුපාතය තියෙනකොට. එහෙමනම් දළලාභය හොයන විදිහ මම කියන්නම්. දළලාභය හොයන්නේ දළලාභ අනුපාතය හොයන්නේ දළලාභය විකුණුම් වලින් බෙදලා 100ෙන් වැඩි කරලා. එතකොට අපිට දළලාභ අනුපාතය ලැබෙනවා. එහෙනම් මේ දළලාභ අනුපාතය කියන එකත් අපි දන්නවනම් අපිට පුළුවන් වෙළඳ ගිණුම් පාවිච්චි කරලා දන්නා තොරතුරක් හොයාගන්න දළලාභ අනුපාතය පාවිච්චි කරන්න පුළුවන්. මොකද එතන දළලාභ අනුපාතයේ පෙන්නන්නේ දළලාභය සහ විකුණුම් අතර තියෙන අනුපාතය. එතකොට අපිට අපේ වෙළඳ ගිණුමට දළලාභය ලියාගෙන විකුණුම් ප්‍රමාණයත් අපි දන්නවනම් අපිට පුළුවන් අග අග ඉඳලා උඩට හදාගෙන යන්න ඉහිල්ලා අපිට අවශ්‍ය වටනකම් හොයාගන්නත් පුළුවන්. එහෙනම් අපි මේ උදාහරණයේදී මම ඔයගලන්ට එකක් අරගෙන පෙන්නන්නම් කොහොමද මේ අසිතක ව්‍යාපාරයේ තොරතුරු ඇසුරින් අපිට මේ වගුව ෆිල් කරන්න කියලා. එහෙනම් මේ අසිතක ව්‍යාපාරයේ ආරම්භක තොග 20000ක් තියෙනවා, ගෙනුම් 80000ක් තියෙනවා, විකුණුම් 105000ක් තියෙනවා, අකතොගේ 30000ක් තියෙනවා. මම මේ තොරතුරු ටික එන්ටර් කරලා තියෙන ටික මකලා මම දාගෙන යන්න. අපි බලමු කොහොමද හොයන්නේ කියලා මේ තොරතුරු ඇසුරෙන් අපි දන්නේ නැති අගයක්. එහෙනම් මෙතන අපේ විකුණුම් ප්‍රමාණය අපි දන්නවා. විකුණුම් තියෙනවා 105000ක්, ඒක අපි දන්නවා. ඒ වගේම ආරම්භක තොගේ අගයත් අපි දන්නවා 20000ක් කියලා. ඊළඟට ගැනුම් ප්‍රමාණයත් අපි දන්නවා 80000ක් කියලා. ඊළඟට අග තොගේ වටිනාකමත් අපි දන්නවා 30000ක් කියලා. එතකොට අපිට හොයන්න මෙතන විකුණුම් පිටේ හොයා ගන්න ඕන. එහෙනම් අපි සාමාන්‍ය විදියට ආරම්භක තොගයට ගෙනුම් එකතු කරනවා. එතකොට විකුණන්න තිබ්බ මුළු බඩු වල පිරිවැය ලැබෙනවා. ඒකෙන් අපි අඩු කරනවා අග තොගය. ආකින් අග තොගය අපි අඩු කරනවා. එතකොට අපිට ලැබෙනවා විකුණුම් පිරිවැය 70000ක්. ඊට පස්සේ අපට පුළුවන් විකුණුම් ප්‍රමාණය පල්ලෙහාට ගේන්න. ඊපස්සේ මේ විකුණුම් සහ විකුණුම් පිරිවැය අතර තියෙන සම්බන්ධතාවයෙන් අපිට හොයා ගන්න පුළුවන් දල ලාභය. එතකොට මෙන්න මේව තමයි විලඳගිම අපි සම්පූර්ණ කරේ. ඊපස්සේ අපි එහෙනම් මෙතන අපිට දාන්න පුළුවන් විකුණුම් පිරිවැය විදිහට 70000ක්. එතකොට දල ලාභ අනුපාතය විදිහට අපිට දාන්න පුළුවන් 100ට 33ක්. ඒ 100ට 33 අපි කැල්කියුලේට් වුණා මෙතන අපේ මේ समीकरण हसुरी एतोट मे समीकरण 35000 वेनवा අපි හොයාගත්ත දල ලාභය. ඒ වගේම විකුණුම වෙනවා 105000. ඒ අනුව අපේ දල ලාභ අනුපාතය 33ක් වෙනවා. එහෙනම් මේ විදිහට තමයි අසම්පූර්ණ ක්‍රමයට වාර්තා තියාගෙන යන ව්‍යාපාරයක දල ලාභ විලඳගිනුම ඇසුරෙන් අපිට දන්නේ නැති වටිනාකමක් හොයාගන්නේ ගණක් හදාගෙන යනකොට. එහෙනම් මේකේ අනිත් කොටස් ටික මේ සම්පූර්ණ කළ නැති ටික නැති ප්‍රමාණයන් ටික ඔයගොල්ලෝ හදන්න මේ වගුව බලලා මම කියලා දුන්න විදිහට. එතකොට මට අවබෝධයක් ලැබෙයි විලඳගිනුම ඇසුරෙන් වටිනාකම් ලබා ගන්න එක මේ අසම්පූර්ණ සටහන් මේ සටහන් ක්‍රමයේදී. ඊළඟට අපි බලමු ලාභ ලාභ ගිණුම් මගින් කොහොමද නොදන්නා තොරතුරු ගණනය කරගන්නේ කියලා. මේක විලඳගිනුමත් හා සමානමයි. විලඳගිනු දල ලාභ හේවුවට පස්සේ අපි ලාභ ලාභ කොටසට යනවා. එතනදීත් අපිට එක තොරතුරක් හැර අනෙක් තොරතුරු අපිලා තියෙන වෙලාවක අපිට පුළුවන් ලාභ ලාභ ගිණුමේ අපිට අවශ්‍ය වටිනාකමක් ලබා ගන්න. ඒක සුද්ධ ලාභය වෙන්න පුළුවන්, වෙනත් ආදායම් වෙන්න පුළුවන්. ඒ වාගේ වටිනාකමක් අපි බලමු කොහොමද අපි මේක කරන්න කියලා. එතනදී ලාභ ලාභ ගිණුම මේ අදාළ තොරතුරු මෙතන දීලා තියෙනවා. එතනත් ව්‍යාපාර 4ක තොරතුරු තියෙනවා. ඒ ව්‍යාපාර 4ේ දල ලාභය වෙනත් ආදායම් මෙහෙම වීදම සහ සුද්ධ ලාභය කියන ශීර්ෂයන් තමයි අපි මේක උදාහරණ අරගෙන තියෙන්නේ. එහෙනම් මේක එක වටිනාකමක් අපි තුමු සුද්ධ ලාභය කියන වටිනාකම අපි දන්නේ නැත්නම් මෙන්න මේ දන්න වටිනාකම් තුන භාවිතා කරලා අපිට ඒක හොයන්න පුළුවන්. ඒ වගේම මෙහෙම වියදම් අපි දන්නේ නැත්නම් අනිත් තොරතුරු දන්නවනම් අපිට මෙහෙම වියදම් හොයා ගන්න පුළුවන්. ඊළඟ වෙනත් ආදායම් අපි දන්නේ නැත්නම් අනිත් ඒවා අපි දන්නවනම් අපිට වෙනත් ආදායම් හොයා ගන්න පුළුවන්. ඒ වගේම දල ලාභය පවා හොයන්න පුළුවන්. සුද්ධ ලාභය මෙහෙම වියදම් සහ වෙනත් ආදායම් දන්න වෙලාවට. අපි බලමු උදාහරණයක් අරගෙන කොහොමද මේ පළවෙනි කොටසේ අපිට හොයන්න තියෙන සුද්ධ ලාභය අපි ඒක කොහොමද හොයන්නේ කියලා බලමු. ඒක ලාභ ලාභ ගිණුමට දාලා එහෙනම් මේ අපිට ලාභ ලාභ ගිණුමේ ඉදිරියට අපි අරන් යන දල ලාභය. දැන් දල ලාභයක් නම් ඒක බැර පැත්තෙන් එන්නේ ලාභ ලාභ ගිණුමේ බැර කොටසට බැර පැත්තට වැටෙන්නේ. එහෙනම් දල ලාභය තියෙනවා මේ හසිතක ව්‍යාපාරයේ 65000. ඊට පස්සේ අසිතක වෙනත් ආදායම් තියෙනවා 77000. ඊළඟට සුද්ධ ලාභය ලැබෙනවා. සුද්ධ ලාභය අපි හොයන්න ඕන. එතකොට අපි මෙහෙම වේදන් තියෙනවා 52000ක්. එහෙනම් අපි දන්න තොරතුරු ටික දැම්ම අපිට සුද්ධ ලාභය හොයා ගන්න ඕන වෙන්නේ. එතකොට 65000 දල ලාභය 7000ක් වෙනත් ආදායම් 52000ක් මෙහෙම වේදන්. එහෙනම් අපි සුද්ධ ලාභය හොයන්න පුළුවන්. මෙතන බැර පැත්ත වැඩි නිසා අපි ඉස්සර මේ පැත්ත එකතු කරනවා 65000ට 7000. එතකොට 72000යි. ඒ 72000 අපි බැර පැත්තෙන් හරට ගෙනියනවා මේ විදිහට බැරෙන් හරට. ඒ හැකල 72000ත් මෙතන තියෙන මෙහෙම විදිහට අත වෙනස අපි ගන්නවා. ඒක ගත්තාම අපිට එනවා 20000ක්. එහෙනම් මෙතන සුද්ධ ලාභය අපිට ලැබෙනවා 20000ක් කියලා. එහෙනම් මේ විදිහට තමයි අපි ලාභ ලාභ ගිණුම් පාවිච්චි කරලා අසම්පූර්ණ ක්‍රමයට ගිණුම් තියෙන ව්‍යාපාරයක අපි හොයාගන්නේ අපි නොදන්න වටිනාකම. මේකෙත් අපි මේ අභ්‍යාසයේ නැත්නම් උදාහරණේ අපි හොයලා නැති වටිනාකම් ටික ඔයගොල්ලෝ ගණනය කරන්න මේ උදාහරණේ බලාගෙන ලාභ ලාභ ගිණුමක් හදලා එතකොට ඒ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් ලැබේ. ඊළඟට අපි බලමු ව්‍යවසායක දේපළ පිරියුත් උපකරණ තියෙනවා ස්ථාවරවත්කම් තියෙනවා මේ ස්ථාවරවත්කම් වටිනාකම් කොහොමද අසම්පූර්ණ විදිහට ගිණුම් තියෙන ව්‍යාපාරයක අපි හොයාගන්නේ වත්කම් ලෙදී ගැනීම විකිණීම් ඒ වගේම වත්කම් සම්බන්ධයෙන් සිද්ධ වෙන ෂය ඒ වගේ අදාළ දේවල් අපි කොහොමද ගණනය කරන්නේ කියලා බලමු. දේපළ පිරියතා උපකරණ ගිණුම් මගින් නොදන්නා තොරතුරු ගණනය කර ගැනීම. එතනත් අපිට පුළුවන් ෂේවීම්, වත්කම්, ඉවත් කිරීම ආදී දේවල් හොයන්න. ඒකෙත් අපිට එක වටිනාකමක් තමයි හොයාගන්න පුළුවන් වෙන්නේ. අනිත් වටිනාකම් අපි දන්නවා නම් එහෙනම් අපි බලමු කොහොමද දේපළ පිරියතා උපකරණ ගිණුම් මගින් නොදන්න තොරතුරු ගණනය කරගන්නේ තනිසරණ ක්‍රමයට ගිණුම් තියෙන ව්‍යාපාරයක. එහෙමනම් දේපළ පිරියතා උපකරණ ගද්දී මේ ව්‍යාපාරයේ ගොඩනැගිලි ලීබඩු සහ මෝටර රථ කියන ස්ථාවරවත්කම් තියෙනවා හතරක් මෙතන මේ උදාහරණයට අරගෙන ඒ වගේම මෙහි ඒ වගේ ආරම්භක ශේෂයන් තියෙනවා මිලදී ගැනීම ඒ වගේම ඉවත් කිරීම ෂේවීම් කියන ශේෂයන් තියෙනවා ඊට කොට අපිට පුළුවන් අපි දන්නේ නැති එක වටිනාකමක් මේ ගණනය කරගන්න මේ වගේ ගිණුමක් පාවිච්චි කරලා අපි මෙතන ගත්ත උදාහරණයක් විදිහට මේ ගොඩනැගිලි වල අපි ෂේවීම් ප්‍රමාණය දන්නේ නැහැ. හැබැයි අපිට අදාළ අනිකුත් තොරතුරු තියෙනවා නම් අපිට ඒක හොයාගන්න පුළුවන්. එහෙමනම් මෙතන අපි බලමු ඉස්සෙල්ලාම දේපළ පිරියතා උපකරණ යටතේ ගොඩනැගිලි වල 6,50,000ක ආරම්භක ශේෂයක් තියෙනවා. ඒක අපි මේ වගේ තීගිනුමක් ගහලා ඒකේ හර පැත්තට ගන්නවා. ඊට පස්සේ වර්ෂය තුල මිලදී අරගෙන තියෙනවා ගොඩනැගිලි 3,50,000ක්. එහෙනම් ඒක මුදල්පත බැර කරලා අපි දේපළ පිරියතා උපකරණ ගොඩනැගිලි ගිණුම හර කරනවා මෙතෙන්ට වත්කමක් නිසා. ඊළඟට අපිට අග වටිනාකම අපි දන්නවා 9,75,000ක් කියලා. ඒක වත්කම් ශේෂය නිසා අපි හරෙන් බැරට ගේනවා. එතකොට අපිට දැන් හොයන්න තියෙන්නේ ෂේවීම් ප්‍රමාණය. එහෙමනම් අපි දන්නේ නැත්තේ ෂේවීම් ප්‍රමාණය. අපිට පුළුවන් මෙතන 6,50,000 1,50,000 තමයි වැඩි පැත්ත. ඒ කියන්නේ හර පැත්ත තමයි වැඩි වටිනාකම් තියෙන පැත්ත. ඒක එකතු කරාම අපිට 10,10,000ක් එනවා. ඒ 10,10,000 අපි හර පැත්තෙන් බැරි පැත්තට ගෙනිච්චාම 9,75,000ක් තමයි ඉදිරියට යන ශේෂය. එහෙනම් මේ දෙක අතර බැලන්ස් වෙන්න අපට ඕන වෙනවා රුපියල් මෙතන 25,000ක වටිනාකම. එහෙනම් අපි හඳුනා ගන්නවා මෙතන මේ 25,000 වටිනාකම තමයි ෂේවීම් කියලා. ඔන්න ඔය විදිහට නම් අපිට වත්කම් ඉවත් කිරීම වල වටිනාකම අවශ්‍ය නම් ඒක. ඒ වගේම මෝටර රථ මිලදී ගැනීම වල වටිනාකම දන්නේ නැත්නම් ඒක. ඒ වගේම යන්ත්‍ර අපි මෙතන ආරම්භක ශේෂය දන්නේ නැත්නම් ඒක ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේ නොදන්නා එක වටිනාකමක් හොයන්න දන්නේ නැති වටිනාකමක් හොයාගන්න අනිත් වටිනාකම් සියල්ල දන්න වෙලාවක. එහෙනම් මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් අසම්පූර්ණ වාර්තා ඇසුරින් එමෙතන මූල්‍ය ප්‍රකාශ පිළිල කරන්න. ඒකෙදි අපිට නොදන්නා වටිනාකම් හොයාගෙන අවසාන මූල්‍ය ප්‍රකාශ පිළිල කරන තැනට එන්න වෙනවා. අපි මේ පාඩමෙන් පස්සේ ගානක් අරගෙන ඒ ගාන විසඳලා බලමු කොහොමද ඒ අපි දන්නේ නැති අගයන් හොයාගෙන ගාන දන්නේ නැති වටිනාකම් හොයාගෙන මූල්‍ය ප්‍රකාශන පිළිල කරන්නේ මේ වගේ තනිසටහන් ක්‍රමයට එහෙම නැත්නම් අසම්පූර්ණ ක්‍රමයට ගිණුම් තිබ්බ ව්‍යාපාරයක කියලා. ඒක අපි ගානකිනුත් හදලා බලමු. එතකොට වඩාත් හොඳින් තේරෙයි. එතකොට මේ වීඩියෝ පාඩ මේ වීඩියෝ මාලා හොඳින් බලන්න. මෙතන මේ වීඩියෝ පාඩම හොඳින් බලන්න. ඔයාලා හොඳින් අධ්‍යයනය කරන්න. එතකොට ඔබට හොඳ අවබෝධයක් ලැබෙයි අසම්පූර්ණ සටහන් ගැන. ඒවා කොහොමද මූල්‍ය ප්‍රකාශ පිළිල කරන්න තොරතුරු හොයාගන්න කියන එක ගැන. ඒ නිසා මේක හොඳට අවබෝධයක් ලැබෙනකම් අවබෝධයෙන් බලන්න. ඒ වගේම අපේ channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. තවත් ඉස්සරහට අලුත් පාඩම් වලින් හම්බෙමු. බොහොම ස්තුතියි.